අද පෙරවරු 7:15ට පමණ තම දියණිය සමග යතුරු පෙදියකින් යමින් සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. ඔහු සිය දියණිය පාසල වෙත රැගෙන යමින් සිටියේදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. සිද්ධීන් තුවාල ලබා තිබුණේ 51 හැවිරිද වියේ පසුවන පළවින්නගේ මංගල යසලාල් නැමැති තිදරුපියෙක්. වෙඩිකරු ඔහු වෙත T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 6ක්ම එල්ල කර තිබූ අතර සිද්ධීන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි. කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අක්මීමන කපුහෙම්පුල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අද අලුයම 3:30ට පමණ මෙම ඝාතනය කර ඇති බවටයි අක්මීමන පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙන්නේ. සිද්ධියෙන් මියගිය 38 හැවිරිදිවියේ පසු වූ පුද්ගලයෙක්. ඔහුගේ හිස ප්‍රදේශයට එල්ල වූ බරපතල කැපුම් තුවාල හේතුවෙන් මරණය සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පානදුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු කඩුවකින් කොටා ඝාතනය කර කතරගම ප්‍රදේශයට පලා ගොස් සැඟව සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉකුත් මැයි මස 31 වෙනිදා සැකකරු පුද්ගලයෙකුට කඩුවෙන් පහර දෙන අයුරු අසල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ CCTV කැමරාවක සටහන්ව තිබුණා. එම දර්ශනවලින් සැකකරු හඳුනාගත් පොලිසිය ඔහු සොයා විමර්ශන ආරම්භ කළ අතර ඔහු පලා ගොස් කතරගම නවාතැන්පලක සැඟව සිටි බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත කරගෙන සියදිවි නසාගත් බවට සැකකිරෙන වෛද්‍යවරයෙකුගේ සිරුර තමුත්තිගම රෝහල් වෛද්‍ය නිල නිවාසයක තිබී අද සොයාගැනුණා. 35 හැවිරිදි මෙම වෛද්‍යවරයා එම නිල නිවසේ තනිව වාසය කර ඇති අතර දින දෙකක් සේවයට නොපමිනීම නිසා විපරම් කිරීමට ගිය රෝහල් සේවකයෙක් වෛද්‍යවරයා මියගොස් සිටි අයුරු දැක තිබෙනවා. ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් වන අතර ඇය දරුවා සමග එම ප්‍රදේශයේම ජීවත් වන අතර වෛද්‍යවරයා මිය යාමට පෙර දුරකථනයේද විසන්ධි කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.